ඇමරිකානු CNBC පුවත් සේවයට ෆේස්බුක් ආයතනය පවසා ඇත්තේ දේශ සහගත ප්‍රකාශ සහ උසිගැන්වීම්වලට එරෙහිව පැහැදිලි නීති තම වෙබ් අඩවිය සතු බවයි. එමෙන්ම එවැනි දේ තම මාධ්‍ය තුළින් ඉවත් කිරීමට වෙහෙසී ක්‍රියා කරන බවද ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජර්මනියේ නව රජයේ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෛරී ප්‍රකාශ ඉවත් නොකිරීමට එරෙහිව දඬුවම් කිරීම සඳහා නීති සංශෝධනය කරන බවද එහි සඳහන්. ෆේස්බුක් වෙබ් අඩවියේ අන්තර්ගත නියාමනය පිළිබඳව එම සමාගමේ සැකැස්ම යහපත් නොවන බවට පවසන තවත් රටක් බවට ඒ අනුව ශ්‍රී ලංකාවද එක්වන බව එහි දැක්වෙනවා. ඉන් රජයේ මතය වෙලා තියෙන්නේ මේ නිවාරණය මේ තහංචි ඉවත් කරන්නට නම් ඒ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි මෙහෙවන සමාගම් විසින් යම් කිසි ආකාරයක රජයට වගකීමක් දෙන්න ඕනේ, මේවා මින් ඉදිරියට නොවෙන්න වග බලා ගන්න බවට සහ ඒවා මර්ධනය කරන්නට දායකත්වය දෙන බවට සහය දෙන බවට යම් කිසි ආකාරයකින් ප්‍රවණතාවයක් දැක්වොත් ඔවුන්ට පුළුවන්කම තියෙනවා කියලා රජයට නැවතවරක් මේ සමාජ ජාල වෙබ් අඩවි වල වාරණ ඉවත් කරලා යථා තත්ත්වයට පත් කරන්න. පවතින සමාජ මාධ්‍ය තහනම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයකටද මේ වන විට බලපා තිබෙනවා. මම IT එකේ වැඩ කරන්නේ ඩිජිටල් මාකටිං කම්පැනි එකක. Facebook තහනම් කරා කියන්නේ ගොඩක්ම අමාරුයි අපේ වගේ කම්පැනි එකකට සර්වයිව් වෙන්න. මොකද මේ Facebook කරා තමයි අපේ ගොඩක්ම කම්පැනි එකේ බිස්නස් රන් වෙන්නේ. මේකෙන් වැඩිම විදිහට අසාධාරණ ලක් වෙන විදේශගත ශ්‍රමිකයා. හේතුව ඔවුන් ඉන්නේ සැතපුම් දහස් ගණන් දුර. ඉස්සර තිබ්බ තාක්ෂණය ගත්තාම අපිට විනාඩියක් කතා කරන් රුපියල් 100යි 150යි අපිට වියදම් වුණේ. අද වෙනකොට පවුල් අතර සම්බන්ධතාවය ගොඩක් ලං වෙලා තියෙනවා මේ සංනිවේදන ක්‍රමය නිසා. ඉතින් මේ රජයේ ඒ අවස්ථාව නැති කරලා තියෙනවා. It's more difficult to stay in touch with my family at home if I am not allowed to use social media. විශේෂයෙන් දකුණු පළාත ගත්ත සංචාර කලාපයක් මේ සංචාර කර්මාන්තය වලට විශාලම හානිය සිද්ධ වුණා. හොටෙල් කර්මාන්තවල බුකින් පවා කැන්සල් වෙලා තිබුණා. සලා වෙබ් අඩවි තහනම් කළාද කියලා ඒගොල්ලෝ අහනවා. අපි කියනවා ඒත් තිබිච්ච කරදකාරී දිනකීපය නිසා එහෙම වුණත් ඉක්මනින්ම මේක රජය අයින් කරයි කියලා. ඉතින් අතවසෙම සංචාරක ව්‍යාපාරය වශයෙන් ගත්තාම සංචාරකේම අහන එකත් අපිට පුංචි අඩුවක් වශයෙන් මම සලකන්නේ. මේ අතර නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත සමාජීය මාධ්‍ය තහනමට එරෙහිව පැමිණිල්ලක් සිදු කළා. අපි අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේ අපි දකිනවා මේම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ලංකාවේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 14 වන ඡේදයේ එවැගේම 1A වගන්තියෙන් සුරක්ෂිත කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඍජු ලෙසම එල්ල කරන ලද තර්ජනයක් විදිහට තමයි අපි මේ බාධාව දකින්නේ. දේශපාලන වේදිකාවෙත් අද ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූයේ සමාජ ජාල තහනමයි. දේශපාලඥ දෙපැත්තට බෙදිලා මේ කැන්සල් කරපු හින්දා කියනෝ නෑ තියෙන්න ඕනේ කියලා, තව කට්ටියක් කියනෝ නෑ කැන්සල් කරන්න කොහොඳයි කියලා. ඔක තිබුණත් එකයි නැතත් එකයි මට නම් ඕකෙන් වෙන වැඩේ මම බොහොම හොඳට දන්නෝ. මම ඕක පාවිච්චි කරන්නේ නෑ. චීනය වගේ රටක කිසිම දෙයක් නෑ. ෆේස්බුක් වාහන එක මටත් කැමති නෑ. මේ බලන්න මගේ ෆෝන් එකෙන් ෆේස්බුක් එක නෑ, ට්විටර් එක නෑ, වට්ස්ඇප් එක නෑ. මට හරි කැමති මම ෆේස්බුක් වල වට්ස්ඇප් වල ට්විටර් වල වැඩ කරන එක්කෙනෙක් මම. නමුත් මම දරා ගන්නම් කාරණා මොකද, මේ නිදහස පාවිච්චි කරලා උඟක් අය වල්බුරු වැඩ කරලා තියෙනවා. ගත්ත ගැව්වා යරියා බෑරීම කරන්න සුවෙන් වාරණය නැත්තම් ආණ්ඩුවක් හැටියට අපි උඩ බලා ඉන්න බෑ. ඒ නිසා තාවකාලිකව නවත්තලා තියෙනවා. පොඩ්ඩක් ඉවස ගන්න. එක පාරම මේ තත්ත්වයේ සමනයකටපත් වුණා කියලා සමතකටපත් වුණා කියලා අපිට එක පාර මේක ඉන් කරමයි. ඒ සඳහා අපි ආරක්ෂකන්ත සමග සාකච්ඡා කරලා ඒ තීන්දුව ගන්නවා. අපිට ඉතා ඉක්මනින් ඒ තහනම ඉවත් කරන්න තීරණය කරන්න පුළුවන් වේ. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඒ බව පැවසුවේ අද දිනේදී Facebook අවහිරතාව ඉවත් කරන්නේද යන්න පිළිබඳව News First කළ විමසීමකදී යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවද ජනාධිපති ලේකම්වරයා පැවසුවා.